ආයුබෝවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දවසේදී බොටම් ලයින් අපේ කතා බහත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම. ඔන ඉතින් සුපුරුදු වෙලාවටම බොටම් ලයින් ප්‍රෝග්‍රෑම් එක අරගෙන මම ඔයගලගේ නිවහන්ට එන්න අමතක කරේ නැහැ. අද දවසේදී මගේ කතා බහත් එක්ක කවුරුන් එකතු වෙලා ඇද්ද? මෙයා ගැන කියනවා නම් මෙයා ලංකාවේ ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්. කවුද මේ? භාග්‍ය ප්‍රසාද්. ආයුබෝවන්. ආයුබෝවන්. කොහොමද කියලා අහන මුලින්ම භාග්‍ය. හොඳයි. මේ දවස්වල ගොඩක් හොඳින් ඉන්නවා. ඉතින් වැඩත් එක්කලම සමහර කාලයකට කාර්ය බහුලයි. මේ වෙලාවකට මේ තියෙන ප්‍රශ්න අනුව ඉතින් ෂේප් එක යනවා. මේ දවස්වල වැඩියෙන්ම කාර්ය බහුලලා ඉන්නවා. මේ දවස්වල වැඩියෙන්ම කාර්ය බහුල වෙලා ඉන්නේ වෙඩින්ග්ස් වගේක් තියෙනවා. ඒකත් එක්ක බිසි වෙලා ඉන්නවා. ඊට අමතරව යාළුවෝ වගේක් රටින් දැන් ඇවිල්ලා ඉන්න ඒගොල්ලන්ට එළියට යනවා. එච්චරයි. එහෙම තමයි කාලේ ගෙවෙන්නේ. හරි, මට අපි දැනගමු බලන් ඉන්න අය කැමති වෙයි ඔයාගේ පොඩ්ඩක් පාසල් කාලේ ගැන චුට්ටක් දැනගන්න සහ පවුල ගැන දැනගන්න. මුලින් පාසලෙන් පටන් ගමු. ඔව්. මගේ ඉස්ලාම් පාසල ඇවිල්ලා ගමේ තියෙන්නේ හෝලි රෝසරි එක. ඒකේ මං 7 වසර වෙනකන් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මහබෝධි මහාවිද්‍යාල කොළඹ 10 එහෙ තමයි ඉතුරු කාලේ. එහෙම ජොබ් එකකට සෙට් වුණා. ඊට පස්සේ රට ගියා, එහෙත් වර්ක් කරා. දැන් ඉතින් ලංකාවට ආයිසරයක් ඇවිල්ලා වෙන කම්පැනි එකක වර්ක් කරා. දැන් මගේම කියලා මම සැලොන් එකක් ඕපන් කරගෙන ඉතින් ඒක වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඒ වගේම පවෝල ගැන කිව්වොත් මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අම්මයි තාත්ත නැති වෙලා අවුරුදු 3කට වැඩි දැන්න. ඉතින් හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. තාත්ත නැති අඩුව භාගයට කොච්චර දැනනවද? ගොඩක්. ඒ අඩුව පුරවන්න තාම කාටවද හැමදාම මට මතක් වෙනවා. ඉතින් මට වගේම අනිත් කට්ටියට තාත්තලා නැති කට්ටියට ඒ වගේ මතක් කියලා මං හිතනවා වෙනව ඇති අනිවාර්යෙන්ම. ඒ කිව්වොත් මොනා හරි දැන් පවුලේ ඇත්තටම මම තමයි ඉන්න පළවෙනි ළමයා. දැන් තාත්තා ඉද්දි මට ඒ දුක තේරුන්නේ නැහැ. ඒ බරක් කියන දෙයක් මට ඇත්තටම දැනුනේ නැහැ. එයා නැති වුණාම හිතා ගන්න පුළුවන් එයා කොච්චර වැඩ කටයුතු ප්‍රමාණයක් කරලා ගියාද, කොච්චර අපිට කොච්චර මහන්සි වුණාද. ඒ කිව්වොත් මට දැන් තේරෙනවා මම ගෙදරට බඩු ගෙනල්ලා දානවා එයාට කොච්චර වේදමක් යන්නේ නැතිද කියලාත් මට දැන් තමයි තේරෙන්නේ. ඉතින් මම ගොඩක් එයා නැති වෙන්න ඉස්සෙල්ලා ජීවිතේ කියන දේ හරියට සැහැල්ලුවෙන් මේ සැහැල්ලුවෙන් කියන්නේ හිතන්න. අනිත් එක ඒගොල්ලන් ඉන්නවා කියලා වැඩි කියා කරන්නෙත් නැහැ. අපි හිතන්නේ අපි එක හැමදාම ඉඳි. ඉතින් එයා නැති වුණාම ගොඩක් දුකයි. ඒක නිසා මම මන්දන්නේ ගොඩක් දුකයි. තාත්ත එක්ක ඇති වුණු සුන්දර මතකයක් මතක් කරගන්න. මේ මගේ තාත්තා මාත් එක්ක කතා කරන්නේ නැහැ. හේතුවක් කියන්නේ මෙහෙමයි. එයා අපේ ගෙදර අනිත් මල්ලිලා දෙන්නත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි එයාට හැම වෙලෙම ගරු කරනවා. එයාව දැක්කම බයයි. අම්මට වැඩිය එයාව දැක්කම තමයි අපි ගොඩක් බය. කතා නමුත් එයා අපිට උපරිම ආදරේ. අපිට මොනවා හරි ප්‍රශ්නයක් අපි වෙනුවෙන් ආවොත් එයා තමයි ඉස්සෙල්ලම ඉස්සරහට ගිහිල්ලා හිටගෙන. ඒ කියොත් ඔය ආදරේ කියන්නේ ඒක මට දැනුනේ මම රට යද්දී. මම බැලුවා අපේ අම්මා ඇඬනවා. දැන් 2009 මම රට යන දවස්වල මම කටාර්වල වර්ක් කරා. මේ ඉතින් අම්මට වැඳලා යද්දී අම්මා ගොඩාක් ඇඬුවා. මට දුකයි. ඊට පස්සේ තාත්තට වැඳලා යද්දී මේ තාත්තා නිකන් ඉන්නවා. ඔව්, දැන් මට නෑ කිසිම එකක් නෑ. චුට්ට මට මං ඒත් යද්දි කල්පනා කරනවා අම්මා මෙච්චර දුක් වෙනවනේ, ඇයි තාත්තා මේ පොඩ්ඩක් හරි දුක් වෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ගිහිල්ල මං දවස් දෙකකින් පස්සේ මං කෝල් කරා. මං ගෙදරට කෝල් කරාම තමයි මට කිව්වේ අම්මා මේ අපේ අම්මයි අපේ ලොකු අම්මයි එයාගේ දුවල ඔක්කොම ඇවිල්ලා හිටියා ගෙදර. මට කියනවා ලොකු අම්මගේ දුව එහෙම කෝල් කරා, ප්‍රසාත් අයියේ ඔයාගේ තාත්තා
හිනා වෙනවද අඬනවද කියලා හිතා ගන්න බැරි වුණාලු මාව එහෙදි ඩ්‍රොප් කරලා ගෙදරට ඇවිල්ලා පුටුවෙන් ඉඳගත්තලු ඉඳගෙන ඇස් දෙක වහගෙන එක දිගට හයින් ඉකිගාල ඇඬුවලු ඉතින් ඒක කියන්නේ මගේ ඉරිගත වෙවිල වෙවිල ඉතින් එච්චර ආදරයක් මම නැති කරගත්ත කියලා දැනුනේ නැති වුණාම හැබැයි ඒ අඩු පුරන්න කාටවත් බෑ ජීවිතේදී ඒක නිසා මම දෙන ඇඩ්වයිස් එක තමන්ට අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි ඉන්නවනම් තමන් ගැන නිතරම කතා කරලා කෝල් එකකින් හරි තමන් ගැන හොයලා බලනවනම් ඒ කෝල් එක කවදාවත් කට් කරන්න එපා ආයමත් සමහරක් වෙලාවට කෙනෙක්ට ඒ කෝල් එක ආයම ජීවිතේට එන්නේ නැති වෙයි ඒ හඬ අපිට කවදාවත් අහන්න බැරි වෙයි ඒක නිසා තමන් කරන දෙයක් තමන් කොහේ හරි හොර ගමනක් ගියත් හරි ඉන්න තැන කියන්න ඒක තමයි මගේ මං කොහේ ගියත් මං ඉන්න තැනක් කියන තැන කියන මොන පාටි එකකට ගියත් ඉතින් ඒ ආදරේ අම්මගේ තාත්තගේ ආදරේ පුරවන්න අඩුව දෙන්න නැති දෙන්න කාටවත් බෑ අම්මා තාත්තෙක්ට හැර ඉතින් ඒක නිසා ඒක නැති කරගන්න එපා ඒ ආදරේ ගොඩාක් වටිනවා ඒ ආදරේ මිස් කරගන්න එපා කියලා තමයි භාග්‍ය කියන්නේ හරි අපි දැන් කතා කරමු මේ භාග්‍ය සැලොන් එකේ වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යන මර කියන්නේ සැලොන් එක කොහෙද තියෙන්නේ අපි ඒ ගැන කතා කරමු සැලොන් එකේ නම භාග්‍යස් බියුටි සැලොන් කොළඹ දෙක තියෙන්නේ මගේ ගෙදරම තමයි තියෙන්නේ ගෙදර උඩ දැන් කොච්චර කාලයක් වෙනවද සැලොන් එක දාලා? ගෙදර තියෙන සැලොන් එක දාලා මාස ඔක්තෝබර් 25 ඕපන් කරේ. ඉතින් දැන් අද වෙනකන් ඒක ඒ කියන්නේ 2021 ඔක්තෝබර් 25 මේ ඒ අතරතුර ඒ කාලේ හරහා ගෙදර තියෙන සැලොන් එක කරගෙන යනවා. සමහර කට්ටිය මට ඇවිල්ලා කියනවා ඇයි ඔයා මෙතන ගෙදරට දාන්න හේතුව ඔයාට වෙනම තැනක් අරගෙන දාන්න. නමුත් මේක තමයි මගේ තියරි එක. මම කැමති දන්නේ මම දැන් මේ මට හරිම කන්වීනියන්. අනිත් එක සැලොන් එකට ආපු කෙනෙක් අයිසරයක් එනවා. ඒ ඒක තනිකර ගෙදර හා සමානයි. ඇවිල්ලා පුරුදු වෙන කෙනෙක්ට. සාමාන්‍ය අපි වුණත් පිටකොටුවට ගියොත් හොඳ කඩයක් තිබ්බොත් පොඩි පොඩි කඩස් දෙන්න යන. ඉතින් ඒක නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. මම කැමති දේ මං කරන්නේ. ඉතින් කැමති කට්ටියයි කැමති නැති කට්ටිය එන්නේ නැති වෙයි අර ගෙදර තියෙන නිසා. ඉතින් මට ප්‍රශ්නයක් නෑ. හරි. භාග්‍යගේ ඔය අත් දෙකෙන් මේ වෙද්දි මනාලියන් කීයක් හැඩගැන්වලා තියෙනවා? ඇත්තටම මං සැලොන් ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙන්නේ. මේ අතරතුර ඊට කලින් මං ඇවිල්ලා ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක්. මොකද? ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක්. අවුරුදු 10ක් මං හොටෙලිය කෙනෙක් ඇත්තටම. නමුත් අවුරුදු 8ක කාලයක් තිස්සේ ඉඳන් මම මේ ෆීල්ඩ් එකට කැමති. තාත්තා කැමති නැති නිසා තමයි මම චුට්ටක් පොඩක් එක හිටියේ. අපේ තාත්තා පොඩ්ඩක්වත් කැමති නැහැ සැලොන් එකක වැඩ කරනවා කියන්නේ මම දන්නේ ඇයි කියලා. මේ නමුත් මේ අවුරුදු මං අවුරුදු දෙක ඇතුළත කොවිඩ් ප්‍රශ්නත් ඔක්කොම ආපු නිසා ඇත්තටම මං මනාලියන් 15ක් මේ මගේ පොඩි කාලේ මං ගොඩක් සතුටුයි. මේ පොඩි කාල සීමාව තුළ මං 15 දෙනෙක් මනාලියෙන් හැඩගැන්නුවා කියන එකත් මට ගොඩක් සතුටුයි. ඒ වගේම ඉදිරි මාස කීපය තුළ මට වැඩ තියෙනවා. මගේ මේකප් වලට කැමති කට්ටිය, මගේ ඩ්‍රෙසින් වලට කැමති කට්ටිය මගේ ගාවට එනවා. ඉතින් ඒගොල්ලන්ට මං ගොඩක් මේ වෙලාව ගන්න තැන්කියු කියලා කියන්න. තැන්කියුම් තමයි මේ වෙලාව ගන්න. හරි. දැන් ඔය ගැන කතා බහ කරනකොට ඔය රූපලාවන්‍ය මේ සෝරි මේ ඩ්‍රෙසින් ගැන කතා කරනකොට බ්‍රයිඩල් ඩ්‍රෙසින් සාමාන්‍යයෙන් මනාලියක් ඇවිල්ලා කියනවා මට ඕනේ මේ විදිහට ඩ්‍රෙස් කරගන්න. හැබැයි සමහර විට ඒක එයාට සූට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයා කියනවාද වාට ওই විදිහ ගැලපෙන්නේ නැහැ. වාට ගැලපෙන්නේ මෙන්න මේ විදිහ කියලා ඔප්ෂන් එකක් දෙනවද? නැත්නම් එයාට ඕන විදිහට වැඩ කළාද? හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් for an example ඔයා මගේ මනමාලි කියමුකෝ. දැන් ඔයා මගේ ගාවට එනවා. ඉස්සෙල්ලම මං අහන්නේ ඔයාගේ අයිඩියා එක. දැන් මගේ අයිඩියා දෙන්න කලින් මං ඔයාගේ අයිඩියා. ඊට පස්සේ එයා දැන් ඔයා කිව්වොත් ඔයාට ඇවිල්ලා මේ මට පියෝ වයිට් සාරිය එකක් තමයි අඳින්න ඕනේ කියලා කිව්වොත් මං කියන්නේ ඔයාගේ ස්කින් ටෝන් එකත් එක්ක අපි ඕෆ් වයිට් එකක් යමු.
pearls අල්ලලා තියෙන එකකට යම. ඒ වගේ පොඩි පොඩි ideas දෙනවා. නමුත් එයාගේ එක කියන එක එකපාරට මේව කරන්නේ. එයා සමහරක් වෙලාවට නොදන්න කමට වෙන්න පුළුවන් කියන. නමුත් මෙහෙමයි. මම first මම customer ගේ කියන දේ අහනවා. එයා කියන දේ අහලා එයාට කැමති නෑ මට මේකමයි ඕනි කියලා කිව්වොත් ඒක ඒ විදිහටම කරලා දෙනවා. හරි. එහෙනම් ඉතින් දැන් බොහොමයක් දේවල් කතා බහ කරන්න තියෙනවා. අපි ඊට කලින් පුංචි break එකක් ගමු. Breaking පස්සේ ඔයගොල්ලෝ නැවතත් එකතු වෙන්නේ bottom line අපේ කතාව බහත් සමගින්. විරාම අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ bottom line අපේ කතාව බහත් සමගින්. මම දන්නවා ලස්සන වෙන්න කැමති ඔයාලා අනිවාර්යෙන් බලාගෙන ඇති භාගියෙන් උපදෙස් එහෙම ගන්න. භාගිය මට කියන්න ගොඩක් වෙලාවට මේ අපි වයසට යනවනේ. වයසට යනකොට අපේ සමරැලි වෙනවා. අපිට හරියට දන්නේ නැහැ කොහොමද අපේ ස්කින් එක මේන්ටේන් කරගන්න ඕනේ කියන එක. මට කියන්න වයසට යන හැමක් කොහොමද අපි හරියට මේන්ටේන් කරගන්නේ. මෙහෙමයි. අපි ඇත්තටම ඒක ගොඩක් කට්ටිය දැන් නම් ඉන්න කට්ටිය චුට්ටක් සැලකිලිමත් වෙනවා. නමුත් ගොඩක් කට්ටිය තමන්ගේ අවධානය යොමු කරන්නේ තමන්ගේ සම පිළිබඳ. මේන් අපේ රූපය ලස්සනට තියාගන්න සම වැදගත් වෙනවා. ඒකට මම නම් ෆේෂල්ස් ක්‍රීම් යූස් කරනවා. මම සෙල් කරනවා ක්‍රීම් එක. ෆේස් ක්‍රීම් එකකුයි බොඩි ලෝෂන් එකකුයි. ඊට පස්සේ ඩේ ක්‍රීම් එකක් රික්වෙස්ට් කරොත් ඒගොල්ලන්ට හදලා දෙනවා. ඊට අමතරව ඇත්තටම මාසෙකට එකපාරක් ෆේෂල් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ෆේෂල් එකක් හෝ ක්ලීන් අප් එකක්. ඒ කියොත් මූණේ තියෙන ඩෙඩ් ස්කින් ඔක්කොම අපි ස්ක්‍රබ් වලින් රිමූව් කරලා මේක නිස්සු ගෙදරක අනිත් එක කියන්න ඕනේ මේ ස්ක්‍රබ් එකක් හැමදාම කරන්න හොඳ නැහැ ගෙදර. සමහරක් කටේ නොදන්න කමිට කරනවා. දැන් ස්ක්‍රබ් කරන්න මූණේ හැමනේ ගැලවෙන්නේ ඩෙඩ් ස්කින් එකක් ගැලවිලා ඊට පස්සේ අලුතෙන් හැම එන්න දෙන්නේ නැහනේ. ඒ හැම තුවාල කරනවා. ඉතින් මතු පිටට එන හැම ඒකෙන් මිනිස්සු කළු වෙනවා. එතකොට අරගොල්ලන් ස්ක්‍රබ් එක කරන්නේ සුදු වෙන්න හිතාගෙන ඒගොල්ලන්ට නොදැනුවත් කමට එහෙම කරන්න එපා කියලා කියන ස්ක්‍රබ් එකක් කරනවා නම් සති 3කට එක පාරක් කරන්න. නැත්නම් සති 2කට එක පාරක් කරන්න. ඒත් පැය ගණන් කරන්න එපා. විනාඩි 10ක් මැක්සිමම් හොඳට ස්ක්‍රබ් කරන්න ඕනේ. ඇස් වටේ මෙතන මෙහෙ. හැබැයි මෙතන වැඩිපුර ස්ක්‍රබ් කරන්නත් හොඳ නැහැ. මෙතන ටග් ගාලා ගොඩක් සියුම්. මෙතන ඇවිල්ලා හැම යන්න පුළුවන්. එතකොට නිකන් කළු පාට වගේ ඉරි දෙකක් මතුවේ. ඒක නිසා ස්ක්‍රබ් කිරීමේ පිළිවෙලකුත් තියෙනවා. අපි ඇත්තටම මම රූපලාවන්‍ය ගැන මේකප් ෆේෂල්ස් ඒක පාඨමාලාවක් දාන්න ඉන්නේ. මගේ ස්ටාෆ් ඉන්නවා. ඒගොල්ලන්ත් එක්ක දාලා ඒගොල්ලන්ව දාලා කරන්න මේ ඒ වෙලාවේදී අනිත් එක මගින්ම නෙවෙයි වෙන ඒගොල්ලන් දාන්න කියන හොඳ තැනකට ගිහිල්ලා හරි ඒ දේවල් කරගන්න පුළුවන්. නමුත් ඒ දේවල් හරියට කරන්න ඕනේ. අනිත් එක පළතුරු කන්න ඕනේ. ගොඩක් වතුර බොන්න ඕනේ. ඇත්තටම මිනිස්සු හිතන්නේ ගොඩක් අඩුවේ වතුර බොනවා කට්ටියට මං කිව්වොත් හොඳට වතුර බොන්න කියලා සමහර කට්ටිය හිනා වෙනවා. එතකොට ඔය වතුර බීලා සුදු වෙලා ඉන්නේ කියලා. මම වතුර බීලා නෙමෙයි සුදු වෙලා ඉන්නේ. නමුත් මම ක්‍රීම් එකක් අප්ලයි කරනවා. වතුර ගොඩක් අවශ්‍යයි ශරීරයට. ඒකෙන් හැම ඇවිල්ලා වේලුණ ගතිය යනවා. රැලි වැටෙන වෙට් ස්කින් එකක් යනවා. ඉතින් හැම දීප්තිමත් තියාගන්න ওই ටික තමයි මම නම් කරන්නේ. ඉතින් මගේ ගායවට එන ක්ලයන්ට්ස්ලත් කරගන්නේ ටික. ඉතින් ක්‍රීම් එකක් අනිවාර්යෙන් යූස් කරන්න වෙනවා. ක්‍රීම් එකකින් කරන්නේ ස්කින් එක ග්ලෝ කරන එකක්. දවසින් දවස අපි වයස යනවා මිසක් ආපස්සට එන්නේ නැහනේ. ඉතින් ඒකෙන් ස්කින් එක ග්ලෝ කරන්න තියෙනවා. මාක්ස් එහෙම තියෙනවා මූණේව නැති වෙනවා. එහෙමයි. එහෙම කරන්නේ. දැන් සමහරු වාගේ බයයි ක්‍රීම් එකක් යූස් කරන්න. සමහරු කියනවා ක්‍රීම් එකක් යූස් කරපු ගමන් පැල්ලම් එනවා කියනවා. ඔය ඇක්නීස් එනවා කියලා කියනවා. ඔයා කොහොමද කියන්නේ කියනවා ඔය ක්‍රීම් එක يعني කස්ටමර්ස්ලා මේ වෙද්දි කොච්චර කාලයක් තිස්සේ ඔය ක්‍රීම් එක පාවිච්චි කරනවා? මම අවුරුදු 8ක් තිස්සේ ක්‍රීම් අවුරුදු 8ක් ක්‍රීම් බිස්නස් එක මේ අවුරුද්දත් එක්ක අවුරුදු. කියන්නේ බය නැතුව කටේ යූස් කරන්න පුළුවන්. ඉතින් මගේ ක්ලයන්ටෙල් එකක් ඉන්නවා ගන්න ඒ ක්‍රීම් එක. ඒක යූස් කරන්න පුළුවන්. ඒ කිව්වොත් ඒ ප්‍රොඩක්ට් එකම තමයි මමත් යූස් කරන්නේ. ඒක නිසා මට බය නැතුව කියන්න පුළුවන්. ඒක
ඉතින් හොඳයි. හොඳයි. එහෙම කියලා තමයි භාගි කියන්නේ. හරි. එහෙනම් ඉතින් ගොඩක් වෙලාවට මම Facebook එකේ දැකපු දෙයක් සහ YouTube එකේ දැකපු දෙයක් තමයි ගොඩක් ඔය gossip sites වල මම දැක්ක භාගි එක එක කතා යනවා. ඒක අර භාගි වොයිස් කට් දීලත් නෙවෙයි. සමහර ඒගොල්ලෝ ෆොටෝස් අරගෙන ඒගොල්ලොම gossip ගහලා දාලා තිබුණා. මොකද හිතන්නේ මේ gossip sites ගැන? ඉතින් මෙහෙම ඒගොල්ලන් බලනවා ඇති මාව වට්ටන්න ඒගොල්ලන් හදනවා. ඕන්න මම දැකලා තියෙනවා ඕන්න ඇති ජරා මගේ ෆොටෝ එක දාලා ජරා විදියට අර මම හැදුවා වගේ සමහරක් ෆේක් account උත් තියෙනවා. ඉතින් නමුත් ඒගොල්ලන් මාව මේ ඔය මඩ පාරවල් ගහලා ගහලම මාව උඩට නැග්ගවන එක තමයි කරන්නේ. ඇත්තට මේගොල්ලන්ට Thankyou කියන්නත් ඕනේ මේ අවස්ථාවේදී. මම කවදාවත් වැටුන්නේ නැහැ ඕගලන් කරපු මඩ ගාපු මඩවල් වලින් අපහාස කරාට. ඇත්තටම දුකයි. ඉතින් දැක්කම ඒක කමෙන්ට්ස් දැක්කම හරි අප්පිරියයි. ඉතින් මම ඒක එකකටවත් රිප්ලයි කරන්න යන්නෙත් නැහැ. අපි ඕවට කරන් රිප්ලයි කරන්න කරන්න තමයි ওই දේවල් අපිට වැඩි වෙන්නේ. අනිත් එක නිකන් තියෙන pages ඇවිල්ලා නිකන් ප්‍රොමෝට් වෙන එකක් වෙන්නේ. මේ අපි මිනිස්සු විහිළු කරන්න හැල්ලුවට ලක් කරන්න වෙනවනේ. ඉතින් ඒක නිසා මම ඕව වැඩිය ගණන් ගන්න. නමුත් හොඳම කතාව මේ දවස් වල මට ගර්ල්ස් ලගෙන් ගොඩක් කෝල්ස් එනවා. මගේ සැලොන් නම්බර් එක දාපුවා. මේකට කෝල් කරලා වට්ස්ඇප් කරලා අහනවා භාග්‍ය මේ ඔයාද අපිට වට්ස්ඇප් කරන්න කියලා. ඒ මම නෙමේ, මගේ ෆොටෝ එක දාගත්ත වෙන මිනිස්සු වට්ස්ඇප් කරන. ඉතින් ඕවට හවු වෙන්න එපා. මිනිස්සු හරි නරකයි, හොඳ නැති දේවල් ඒ කරන්නේ. ඉතින් මම නම් නෙමෙයි මොඩල් බෙහෙවින්ම ගර්ල්ස්ලට තමයි කරන්නේ. ඔව්, ශේස්ත්‍රේන්නයි නැත්නම් මොඩල් ෆීල්ඩ් එකට එන්න කැමතිද කියලා අහලා ෆොටෝස් ඉල්ල ගන්න. ඔව්, ඒ වගේ හවු වෙන්න එපා. මේ ඒ කරන මිනිස්සු මොනා කරත් ඒගොල්ලන්ට පව කොහොමත් සිද්ධ වෙයි. මිනිස්සෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න, මිනිස්සෙක්ට නිින්දා අපහාස කරන්න ඒක හිතාගෙනනේ කරන්නේ. ඉතින් උඩ කෙනෙක් ඉන්නේ, එයා ඒක බලාගන්නේ. දැන් භාගිය මේ ප්‍රශ්නේ මම හිතන මම අහුවොත් ඔයා මතක තරහ වෙන එකක් නැහැ. හැබැයි ගොඩාක් අය දැන් ආදරය ගැන අපි කතා කරනකොට මට මුලින් කෙනකොට ආදරය දැනෙන්නේ කොහොමද කියලා. ආදරය විඳින්න ඕන දෙයක්, දැනෙන්න ඕන දෙයක්. මං ඔයාට කිව්වා වගේ අම්මා තාත්තගේ ආදරය වෙනස්. තමන් ආදරය කරන ආදරවන්තය හෝ ආදරවන්තියගෙන් ලැබෙන ආදරය හත්පසින්ම වෙනස්. ඔව්, මම ආදරය විඳවලා තියෙනවා, විඳලා තියෙනවා. ඉතින් හොඳයි, හොඳයි, කාලෙකට හොඳයි, කාලෙකට හොඳයි. රසයි ආදරය, රසයි කියන්නේ ආදරය ෂේ. හරි, මම එන්නකෝ. හරි, මතයන්ට සාමාන්‍යයෙන් මම ගත්තොත් මට ආදරය දැනෙන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් දැක්කම. හරිද? නමුත් ඔයාට හත්පසෙන් වෙනස්. ඔයාට ආදරය දැනෙන්නේ සමලිංගිකයෙක් දැක්කම. මේක ඔයාගේ වැරද්දක් නෙවෙයි. මේක සිදු වෙන්නේ ඔයාගේ හෝමෝන ක්‍රියාකාරීත්වය මගින්. මේ දේ දැනගද්දී ඔයාට වයස කීයද? මේක ඔයාට දැනුනේ කොහොමද? මං ඇත්තටම වගේ යම්කිසි වෙනසක් සිදු වෙනවා. නෑ, මේක පොඩි කාලේ ඉඳන්ම මම හැදුනේ ගැර ළමයිත් එක්ක. චූටි කාලේ. ඔව්, චූටි කාලේ. ඉතින් මට හරි ආසයි ඒගොල්ලන් කරන දේවල් වලට. මොනවද කරන්නේ? එක එක දේවල් අතදා බලනවා. ලිප්ස්ටික් ගන්නවා, සාරි අඳිනවා, හරි ලස්සන දේවල් කරනවා. හරි, ඒගොල්ලන් ලස්සන. ඉතින් ওই විදිහට තමයි. නමුත් මම එච්චර ඒක හිතට ගත්තේ නෑ. නමුත් අවුරුදු 14ක් වගේ වෙද්දි තමයි මට යම්කිසි වෙනසක් තේරෙනවා කියන්නේ හිත ඇතුලේ. නමුත් මේ මොනවාද, මං පිරිමියෙක් වගේ හිටියට බිහේවින් ලයික් අ ගර්ල් කියලා මට හිතෙනවා සමහරක් වෙලාවට. මේකයි, තම තමන්ට ලැබුණ ජීවිත තම තමන් විඳින්න ඕනේ. විඳවන්න නැතුව මම මගේ ජීවිතය ඇත්තටම ගොඩක් විඳින කෙනෙක්. මං කවදාවත් ඒක දුකක් හැටියට මං පිටිපස්ස ඇරලා බලපුවහම මං කවදාවත් ඒ දේවල් හිතලා නැහැ. ඔක්කොම වෙන්නේ හොඳට කියලා කියන කතාවක් තියෙනවා. ඉතින් මම හිතෙන ඔක්කොම දේවල් වෙලා තියෙන්නේ හොඳට. ඉතින් මම නරක කෙනෙක් නෙමේ. මම අනිත් එක, මම හොඳම කෙනෙකුත් නෙමේ, හොඳ කෙනෙකුත් නෙමේ. මිනිස්සු ජීවිතයේදී එක එක හැමෝම ගුඩ් ඇන්ඩ් බෑඩ් කියන දෙක තියෙනවා.
එක කාලවලදී තමන් වැරද්දක් කරනවා වුණාට ඒක වැරද්දක් කියලා කරන්නේ කියලා හිතාගෙන කරනවා. නමුත් ඒ වැරද්ද හැමදාම කරන්න නැහැ. යම් කාලයකදී ඒගොල්ලන්ට තේරෙනවා තමන් මොනවද කරන්නේ කියලා. ඉතින් මං තේරුම් ගත්ත කෙනෙක්. මම ඒකයි කිව්වේ මං බෝපැලයක් නෙමෙයි. මම වැරදි කරලා තියෙනවා නැතුව නෙමෙයි. මේ ඉතින් මං දුක් වෙන්නේ නැහැ. මං ගැන. ඔව්. මට girls ලත් කැමති මට boys ලත් කැමති girls ලත් වැඩිම ප්‍රොපෝස් කරන්නේ කවුද? කොල්ලන්ද ගෑනු ළමයිද පිරිමි ළමයි? පිරිමි ළමයි. නමුත් ගෑනු ළමයිගෙන් ප්‍රොපෝසල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදරිනුත් කතා කරලා තියෙනවා මම ඇමරිකන් යන්න ඕනේ කියලා. මං ඒකට පොඩි බාධා කිරීමක් කරන්න. දැන් ගොඩක් වෙලාවට දෙමාපියෝ කැමති දරුවන් විවාහ වෙනවට, දරුමල්ලෝ හදනවට, ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවට අම්මලා හරි කැමති. ඔයාට ඒක කිව්වනේ සමහරක් කාලෙදී මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ අන්තිම හරි මේ මගේ විවාහයක් සිද්ධ වෙයි. අපිට පොඩ්ඩක් කියන්න පුළන්ද ගර්ල්ස් බොයිද කියලා? ඒක පොඩ්ඩක් මේමනේ වාකි ප්‍රතිවිරුද්ධනේ. ඒ වගේ ප්‍රතිවිරුද්ධ කියන්නේ මේ විවාහයක් සිද්ධ වෙයි. අපේ අම්මලත් කැමති ඇතිනේ බඳිනව බලන්න. ඉතින් බලමු ගොඩක් දුරට සිද්ධ වෙයි. සිද්ධ වෙයි. හරි, එහෙනම් තව බොහොමයක් දේවල් අපි කතා කරමු. ඊට කලින් පුංචි බ්‍රේක් එකකට යන්න. බ්‍රේක් එකෙන් පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ බොටම් ලයින් අපේ කතා බහත් සමගින්. ඔන්න විරාමෙන් අනතුරුව නැවතත් එකතු වෙන බොටම් ලයින් අපේ කතා බහත් සමගින්. දැන් කටිය හරි ආසාවෙන් බලාගෙන ඇති බාගේ බ්‍රයිඩල් වලට අමතරව රූපලාවන්‍ය ගාරේ මොනවද තව කරන්නේ? අපි ඒකත් අහලා දැනගමු. ඇත්තටම බ්‍රයිඩල් වලට අමතරව මම කරනවා ෆේෂල් කරන්නේ මම. ෆේෂල්ස්, ක්ලීන් අප්, මෙනිකියු, පෙඩිකියු, ටැටූස්. ටැටූස් කරනවා. microblading, eyebrows, eyelashes, nails, hamadaya, wax. Bagege salon ekak wadiyenma famous monawada? Facials. Facials walta. Facials waltai, eyelashes waltai. Eyelashes, nails waltai. Nails waltai. Hari, issarahata godak plans athi hite. Of you. Tama. Nada plan ekak. Tama ehema naha. Man hitanna naha wadiya. කියන්න බෑනේ මිනිස් ජීවිත කවද වේද කියලා. මට ඉතින් ලයිෆ් එක ගැන ෂෝ එකක් නැති නිසා බලමු ඉස්සරහට හොඳ වුණොත් හොඳ වෙයි, නැත්නම් වෙන්න තියෙන දෙයක්. කිව්වනේද මේ රූපලාවන්‍ය ගාරේ මේ තියෙන කියලා වර්ක්ෂොප් එකක්. කට්ටියව දම්මල කරනවා කියලා. කොයි කාලෙ වගේද කරන්නේ? මොකද අපෝ බලන් ඉන්න ප්‍රේක්ෂකයා කියන්නේ මගේ අයිලෑෂස් වලට කරන්න ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා ඉන්ට්‍රඩියස් කරයි කොහොමද කරන්නේ කියලා. එතකොට ඒකට වෙනම එකක් තියෙනවා, සර්ටිෆිකේට් එකක් දෙනවා. ඊට පස්සේ නේල්ස් වලටත් අපි දාන. මම මගේ ෆේස්බුක් එක හරහා මම ඒකයි ෆෑන් පේජ් එකේ පෝස්ට් කරනවා තියෙන. ඒ හරහා කෝල්ස් ලැබෙනවා. මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන කරන්න අමාරුයි. ඒකට 6 දිනක් හරි 10 දිනක් හරි ගෲප් එකක් වශයෙන් 10ක් මැක්සිමම් මේ වගේ කොටසක් හදාගත්තොත් ඩේට් එකක් ෆික්ස් කරලා ඒගොල්ලන්ට කන්වීනියන් ඩේට්ස් අපි අහලා බලලා දැනගෙන කරන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අපෝ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කිව්ව කොහොමද ඔබ කන්ටැක්ට් කරගන්න කියලා? මොකද අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. කොහොමද කන්ටැක්ට් කරගන්නේ? මගේ සැලොන් එකේ නම්බර් එක 0771777527 කියන නම්බර් එකට. අපි ආයි කියමු නම්බර් එක. 0771777527 කියන නම්බර එකට කෝල් කරලා ඔයගලන්ට ඇපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලට මොනා හරි වෙන්න ඕන නම්, කෙරෙන්න ඕන නම්, රූපය ලාවන්‍ය ගැන දේවල්, ස්කින් එක මේන්ටේන් කරගන්න දේවල් ගැන දැනගන්න ඕන නම් අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඕනම වෙලාවක අපිට කෝල් එකක් දෙන්න. දැන් හරි, මම තව පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ගොඩාක් ගෑන් ළමයින්ට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ ඇක්නි ප්‍රොබ්ලම් එක. මොකක් හරි දෙන්න පුළුවන් උපදෙසක් කොහොමද මේ ඇක්නීස්? මෙහෙමයි, අර මං කියපු ක්‍රීම් එකේ ඇවිල්ලා ඇක්නීස්, රින්කල්ස්,
marks හැම දෙයකටම හොඳ එකක් and all type of skins pimples වලට හැම දෙයකටම ඉතින් ඒකේ යූස් කළා සමහර කට්ටිය මගෙන් අහන ප්‍රතිඵල තියෙන කට්ටියගේ පෙන්නන්න කියලා ප්‍රතිඵල තියෙනවා මිනිස්සු මට එවනවා ඉතින් සමහර කාලවල මම ස්ටෝරිස් දානවා ඒක බලා ගන්න පුළුවන් හැම වෙලෙම මම මේ සේව් කරගෙන තියාගන්න ෆෝන් එක ස්ටෝරේජ් ෆුල් වෙන නිසා ඉතින් හොඳයි ඇත්තටම හොඳයි මම යූස් කරන්නේ ඒක මගෙන් හරි හොඳ දේවල් දෙයක් තිබතේ කියන්නේ තමන්ට හොඳයි කියලා මේක යූස් කරලා දැනනවා මම කියන්නේ කාටුණා යූස් කරන්න කරලා බලන්න කියලා යූස් කරලා බලන්න කියලා ඔය ගොඩක් ගෑන ළමන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තට මේක වයිට්නින් ක්‍රීම් එකක් හරි වයිට්නින් ක්‍රීම් එකක් ස්කින් එක ග්ලෝ වෙනවා අර කැත සුදක් එන්නේ නැහැ ලස්සන නැචරල් ලුක් එකක් එන අර සමහරක් සුද්දවල් තියෙනවා හරිම මේ බිත්ති පාට වගේ ඒක හරියන්නේ මේ හොඳ සුදක් ඒක ඉතින් යූස් කරලා බැලුවොත් හොඳයි ඔන්න ඉතින් භාග්‍යව කන්ටැක්ට් කරගත්තත් ඔයගලන්ට පුළුවන් තව තවත් ලස්සන වෙන්න ඉතින් භාග්‍යව කන්ටැක්ට් කරගන්න කියලා ඔයගලන්ට කියනවා ඔන්න ඔයගලන්ට ෆෝන් නම්බර් කත් එයා මතක් කරා පොඩි පොඩි අපි දැන් ඇවිල්ලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට අපි එන් කරන්න කලින් භාග්‍යගෙන් මහල දැනගමු අද දවසේදී මේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ කියලා හරි හොඳ වැඩසටහන ඇත්තටම මගේ පරණ මතකයන් ආයිමත් මතක් කරන්න අලුත් කරන්න දීව මගේ තාත්තා ගැන ගොඩක් මතක් වුණාද මේ ඉතින් සුබ පතනවා මාව පස්තාවයකට ලක් නොකර ප්‍රෝග්‍රෑම් එක ගෙනිච්චට ඔයාටයි ඔයාගේ ටීම් එකටයි ඔක්කොමලාට මම සුබ පතනවා මීටත් වැඩි හොඳ දේවල් ඉදිරියට කරන්න හරි එහෙනම් ඉතින් වාගේ මම දන්නවා ගොඩාක් කාර්යබහුලයි කාර්යබහුලුණත් ප්‍රෝග්‍රෑම් එකට කතා කරපු ගමන් මට ළඟදී තමයි හම් වෙන හැබැයි කතා කරපු ගමන් වාගේ ප්‍රෝග්‍රෑම් එකට ආවා ඉතින් වාගේ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ඇතුළු මගේ මුළු ටීම් එකම ඔයාට විශ් කරනවා හරි එහෙනම් ඉතින් අද වාගේ මම යන්න තමයි හදන්නේ අපි දෙන ගිහින් යන කාර හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ ජය වේවා. Thank you.